අපේ ක්‍රම අපිට අහිමි වුණා. අපි ඔබේ කොඳු වලට තියෙන ප්‍රධාන ඔය කොඳු අමාරු හැදෙන්න තියෙන එක හේතුවක් තමයි ඔලුව කැක්කුම් හැදෙන්න කොඳු අමාරු දෙන එක හේතුවක් තමයි මේ ටයිල්. මම කරන්න දෙයක් නැහැ. සුද්ධ ටයිල් අල්ලගෙන සෙරෙප්පු දාගෙන ටයිල් වල යන්නේ. ඒකින්ද ඒක වේරුණා. අපි ටයිල් අල්ලගෙන අපි සෙරෙප්පු දාන්නේ නැතුව සාමාන්‍යයෙන් යන්නේ. අපිත් එහෙම තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මම තියෙන ක්‍රමේ. තනිකර ගල් උඩ ඇවිදිනවා වගේ නේද? නැත් අපේ මිනිස්සු ඇවිද්ද තියෙන කුෂන් එක. මොකක්ද ඒ කුෂන් එක? ගොම මැටි ගාපු පොළව. තනිකර කුෂන් එකක් තියෙන. අඩිය තිබ්බම පොඩ්ඩක් බහිනවා. බැහැලා ඔරොත්තු දෙනවා පෙන්වන්න. දැන් තනිකර ගලක අඩිය තියන්න ඔය. පුළුවන් නම් සපතු දෙකක් දාන්න නැතුව ටයිල් එකක් උඩ එක්සර්සයිස් කරන්න. උඩ ෆයින්. ඔබට තේරේ කොච්චර අමාරුද කියලා. නැත් කරන්න දෙයක් නැහැ පිංගතනේ. අපි ඔක්කොම ඒ ආගෙන් දැන් වෙන කරා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ නේ. දැන් අපේ ලයිෆ් ස්ටයිල් එක කාගේ වගේද? සුදු අයගේ වගේ තමයි පිංගතනේ. එහෙනම් දැන් ඒ ආගේ ක්‍රම තමයි අනුගමනය කරන්න වෙන්නේ. නමුත් ඒ ආයතේ ඒවා කැපයි. නැත් අපිට කැප නැහැ. අපි ඝර්ම කලාපීය මිනිස්සු පිංගතනේ. අපිට ගැළපෙන විදිහටයි දේවල් හැදිලා තියෙන්නේ. මේ ස්වභාවිකව තියෙන කිසි එකක් වෙනස් කරන්න එපා. ඔබට දීර්ඝායුෂ ලැබල ඉන්න ඕන. අද ආයුර්වේදයේ ප්‍රතිඵල නැත්තේ ඇයි? ආයුර්වේදයේ ප්‍රතිඵල නැත්තේ බෙන්ගතනේ ඔබ ස්වභාවික දේවල් නෙමෙයි ඔය පාවිච්චි කරන්නේ. ස්වභාවික දේ තියෙන ඔබගේ වටේ. නමුත් ඔබ වේත් විදියට ගන්නෙ කොහේවද? ඉන්දියාවේ තියෙන එක. ඉන්දියාවේ තියෙන ඒ වහන්නේ ඉන්දියාවේ අයට. අපිට වේත් කරන්න ඕන නම් තියෙන්න ඕනේ අපේ ගමේ වේත පෙන්. අපි අවට තියෙන පෙන්. හරිනම් පින්වදේ නුවරඑළිය මිනිස්සු එක්ක මේ ඉන්න හොඳ නැහැ. නමුත් කමන්නේ. දැන් හිතන්නේ අපි නුවරඑළිය දැන් මේ අවුත් 50 දි මලක් කමන්නේ නිවන කරගන්න. මම කියන්නේ ඔබ එහෙ 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 දැන් ඉපදුනේ පින්වදේ ඔබට එහෙට හරියන පරිසරයක් ඔබට අනුව තමයි ඔබ හැදිලා තියෙන්නේ. ඔය හැම කැලලක්ම මේ විදිහට හැදිලා තියෙන්නේ. ඔය ඔක්කොම අනුවර්තනය වෙනවා. ඔය පිටරටවල ගිහිල්ලා ඉන්න පිරිසට පින්වදේ ගොඩාක් අමාරු තත්ත්ව උදා වෙන්නේ ඔන්න ඔය කාරණාව නිසා. ඔබ දැකලා ඇති වින්දනේ මම මේ මේවා කියන ඔබ මේවා ඔබ්සර්ව් කරලා ඇති ඕනේ තරම්. දැන් පිටරට ආයේ කලිසම් අඳින කාන්තාව හොඳ හිරට කලිසම් අඳින ඔබ දැකලා ඇති. ඒක දැකලා ඇති වින්දනේ එයාගේ කකුල් හරි විශාලයි. මොකද හේතුව එයාට තියෙන ඝන මේද ස්තරයක්. ඒ තිරිමයාගේ හැම පපුව හොඳට පළල් වින්දනේ. ඝන මේද ස්තරයක් තියෙනවා. ඒකයි ඒ රටවලලයි කලිසම් ඇඳලා පස්සේ හොඳ ඇඟට හරියන කකුල් දෙන්න. නමුත් ඒක පුරුදු වෙලා ලංකාවේ තරුණ දරුවෝත් අඳිනවා. අර කොල්ලෝ කියනවා ඊට පස්සේ මොකද්ද? ලබ්බඩ ගහම බීඩි දෙකක් වගේ හේඳ. මම නෙමෙයි කියන්නේ කොල්ල කුරුට්ට කියන්නේ. මාත් කොල්ල කුරුට්ට කාලේ කිව්වා. දැන් කියන්නේ. ආ මාතුරු බොරුද කියන්නේ? මේ කිව්වේ අඳින්න එපා කියලා නෙමෙයි. නමුත් මම මේ ඔබට පෙන්නන්නේ ඒකට හේතු වෙලා තියෙන්නේ ඒක ස්ටයිල් එකක් කියලා මේ මෙහෙ අය කළාට පින්වතුනි මෙහෙ අයට ඒක හොඳ නැහැ. ඔය දරුවන්ට ළමයි හම්බෙන්නේ නැති ප්‍රධාන කාරණාවක් ඒකක් වෙනවා. කලිසම් අඳින එක. හිරට කලිසම් අඳින එක. මේවා කියන්නේ නැහැ. යන්තම් මේ කියලා දාන්න. මේ හේතු යුක්ති සහිතව අපි කවදා හරි කියනවා. ඊට වඩා ලොකු දෙයක් තියෙනනේ භාග්‍යවතුන් වහන්සේ හම්බෙද්දි මේ කියන්නේ ඍෂි භාෂිතේ. අපි ඝර්ම කලාපී රටවල මිනිස්සු බෙන්දින අපේ ශරීර හරි රස්නේ. මේ රස්නේ හැමදෙස්සම පිට වෙන්න තියෙනවානේ. හරිනම් උදෑසනක් කේ නාන්න ඕනේ ඉතින්. රස්නේ වතුර නාන්න හොඳ නැහැ. අඩුම තරමේ ඉර හැරෙන්න කලින් නාන්න ඕනේ. යෝගිවරු නාන්නේ උදේ 4ට. 4 ඉඳලා 5 වෙනකන් යෝගිවරු නාන වේලාව කියලා නම් කරලා තියෙනවා. අපි ඉතින් විවිධ භාෂා ඉගෙන ගන්නකොට අපි මේ ඍෂි භාෂිතය අහන්න හම්බ වෙනවා. මේ වටිනකම් මේ භාෂාවල ඉගෙන ගන්න ඕනේ මේ වටිනකම් සිංහලෙන් ඕවා නැහැ.
විසිවරු නාන්නෝනේ විසිවරු නාන්නේ හතරේ ඉඳලා පහ වෙනකන් කියනවා. පහේ ඉඳලා හය වෙනකන් දෙවියන්ව නාවන්න තියෙනවා. ඒ දේව රූපේම ඔක්කොම නාවන්නේ වෙලාවට කියලා. ඊට පස්සේ මිනිස්සු හයේ ඉඳලා හත වෙනකන් නාන්න ඕනේ කියලා. ඒ අඳුම තරමේ 12ට කලින් නාන්න කියලා තියෙනවා ඍෂි වාසිතේ. මොකද ඒ වෙලාවේ තමයි පින්තුනේ ජලයේ තියෙන සිසිලස ගොඩක් වැඩි. ඒ සිසි මොකද රාත්‍රියක් තිස්සේ ජලයේ සිසිල් වෙලා තියෙන පින්තුනේ ඒ ජලයට පුළුවන් මේ ශරීරයේ තියෙන 1000 එලියට අදින්. ඒකත් පින්තුනේ හොඳට ගලාගෙන යන වතුරකින් නාන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. ඒකයි උදාහරණයක් කියමු පින්තුනේ ඍෂිවරු උදේ 4ට නැගිලා ගංගා නම් නදියේ නාන්නේ. හොඳට සැඩ පහරට ගලාගෙන යන වතුර පින්ගතන ඇඟේ තියෙන 1000 ඔක්කොම අරගෙන යනවා. නමුත් බිසි ඒක නිසා මොකද කරන්නේ? අර shower එක ඇරියාම අර මොනවාද කරනවා වගේ වතුර ටිකක් වැක්කිරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට ඔලුව අල්ලනවා. ඒ එන්නේ වැරට ගිහිල්ලා ඇවිදින්න පින්ගතනේ රැට. ඒකත් ලිඳේ තියෙන වතුර ටික උඩ ටැංකියකට ගහලා ලින්ද අඩියෙන් ෆුට්බෑල් එක දාලා තියෙන කොහෙද? ලින්ද අඩියට. ඒකේ තියෙන පින්තුනි බර ලෝහයම ඔක්කොම යට තියෙන්නේ. ඒවා ඔක්කොම අරගෙන ගහන උඩ ටැංකියට. ගහලා ඒ ටැංකියේ යටට බටේ දාලා අර බර ලෝහ ටික තමයි ඔක්කොම නාන්නේ, ඔක්කොම බොන්නේ, ඔක්කොම කරන්නේ. පින්තුනි මේ තරම් හරක් జాතියක් ලෝකෙට බිහි වෙයි කියලා ඍෂිවරු කවදාවත් හිතන්නේ නැතු ඇති. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් මේව වෙනස් කරන්න බෑ. ටැංකි කඩලා දාන්න බෑ පින්තුනි. කොහොම යන්? මම මේ ඔබට පෙන්වන්නේ අපේ සීහලයක් කොහොමද නිරෝගී වෙ හිටියේ කියලා. ඔය ගැන කියන්න ගොඩක් කතා තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. පොඩ්ඩ පොඩ්ඩ